දැන් පියවරෙන් පියවර ඉදිරියට යනවා. අපි දන්නවා මේ කාලේ අමාරුකම් තියෙනවා. බඩු මිල හොඳටම වැඩි. ගොඩක් ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒ ප්‍රශ්න එකින් එක විසඳීම තමයි ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවේ වගකීම සහ පරමාර්ථය අරමුණ කරගෙන තියෙන්නේ. පියවරෙන් පියවර මාස ගණන් වලින් වෙන්න පුළුවන්, සති ගණන් වලින් වෙන්න පුළුවන්, අවුරුද්දෙන් දෙකකින් වෙන්න පුළුවන්. ඒ විසඳීමේ කාර්ය වෙනුවෙන් ඒ ජනතාවට දෙලා ඇති වෙලා තියෙන පීඩණය, ජනතාවට ඇති වෙලා තියෙන ඒ අමාරුකම් ගින් මුදවා ගැනීම සඳහා සැලැස්ම ක්‍රියාත්මක වෙමින් යනවා. IMF අරමුදල මේ වෙනකොට ඒ සඳහා එතුමා හැමදාම කිව්වා වගේ, එතුමා අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා කිව්වා වගේ, දැන් ඒකට හොඳ සුභාදී ප්‍රතිචාර ලැබිලා ඒවා ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම එතුමා ලෝක ජනනායකයන් සහ විවිධ සංවිධාන සමග හොඳ සම්බන්ධකම් පවත්වාගෙන එතුමාගේ පරණතභාවයෙන් එතුමා ඒ සඳහා මේ වෙනකොට සැලසුම් සකස් කරමින් යනවා. ඒ වගේම මෑතකදී මං හිතන්නේ කිසිම දවසක මේ පෙට්‍රල් රුපියල් 40කින් අඩු කරපු යුගයක් අපි මට නම් මතක නැහැ. අපිට මතකයි 2015 අපි ආණ්ඩුව ඇවිල්ලා 2015 නැත්නම් 17 තියන තිබ්බ මැතිවරණයේ අවුරුදු දෙකක් කෙටි කරගෙන කරගන්න බැරුව මහා මැතිවරණයකට යාමට සිද්ධ වීමේදී රුපියල් 33කින් පෙට්‍රල් අඩු කරේ. ඒ අඩු කරෙත් මෙතුමාගේ නායකත්වයෙන් සහ ඒ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කාලේ ඒ අඩු කරේ. අද වර්තමානයේ පෙට්‍රල් ඩීසල් විතරක් නෙමෙයි මේ බඩු භාණ්ඩවල මිල හොඳටම වැඩි නිසා දැන් ඔන්න ටික ටික දැන් සහන දෙන්න තරම් තියෙනවා. ඒ නිසා ඉදිරියේදී අනිකුත් භාණ්ඩවල දැන් අත්‍යවශ්‍ය භාණ්ඩවල විශේෂයෙන් සනීප ආරක්ෂක මේ දේවල් වෙනුවෙන් ඒ ටැක්ස් අයින් කරලා තියෙනවා. ඒ සඳහා මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් හෙමින් හෙමින් දැන් පියවරෙන් පියවර ජනතාවට මේ ජනතාව ගැන හිතලා ඒවක් ඒ වෙනුවෙන් පෙනී හිටලා ඒ වෙනුවෙන් විසඳුම් ලබා දෙමින් යනවා. ඒ නිසා ජනතාව තේරුම් ගන්න ඕනේ මේ කාර්යය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට කරන්න දෙන්න. මේකදී ජනතාව බලාපොරොත්තු වෙන දේවල්ම සිද්ධ වෙන්නේ නැති වෙයි. සමහර වෙලාවකට මට මතකයි ඇමතිවරු පත් කිරීම පිළිබඳ විවේචන තිබ්බා. ඒවා විවේචන තියනවා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතුමාට යන්න වෙලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ බහුතරයත් අරගෙන මේ හැම දෙනාගේම සහයෝගය අරගෙන අලුතෙන් ආපහු එළියෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුව වලට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ මේ 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 පාර්ලිමේන්තු බහුතරය. ඒ නිසා ඒ කණ්ඩායම් එක ඒ පක්ෂවල ඉල්ලීම් මත යන්න වෙලා තියෙනවා. හැබැයි එතුමාගේ අවසාන අරමුණ පරමාර්ථය හොඳයි. මොකද පැහැදිලිව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන එකයි මේ රටේ ජනතාවට හොඳ කලදවසාවක් ඇති කිරීම තමයි ප්‍රධාන පරමාර්ථය වෙලා තියෙන්නේ.